අපි ජීවත් වෙන පරිසරය. නිවස අවට නම් අපේ පරිසරය තමයි නිවස අවට ආසන්නම පරිසරය. අපි පාසල් අධ්‍යාපනයේ ලැබෙන කාලය තුළ අපි වැඩිපුරම ගත කරන්නේ පාසල අවට තියෙන පරිසරය. කාර්යාලයක වැඩ කරනවා නම් අපි ළඟම තියෙන පරිසරය තමයි කාර්යාලය අවට තියෙන පරිසරය. අපිට මේ පරිසරය නිර්මාණාත්මකව කලාත්මකව සකස් කරගන්නට පුළුවන් වුණොත් අපේ භවභෝග වලින් ඒකේ තියෙන වටිනාකම ඔබ සියලු දෙනාම දන්නවා. අපි අද මිහිකත දිනුම වැඩසටහන තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාසල් පරිසරය තුළ තමන්ගේ වගා භූමියක් හැටියට අලංකාරව සකස් කරගත්ත විද්‍යාලයත් සම්බන්ධව. ගාල්ල කරන්දිණී මධ්‍යමහා විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ මේ වගා භූමිය තමයි අද මිහිකත දිනුම වැඩසටහන තුළින් අපි කතා කරන්නේ. පාසල් අධ්‍යාපනයේ ලැබෙන අතරතුර පාසල් දරුවකු පරිසරය සමග අධ්‍යයනයේ යෙදෙනවා කියන්නේ ඒ වටිනාකම අපි කොයි කවුරුත් තේරුම් ගත යුතුයි. අපි ජීවත් වන පරිසරයේ අපිට ප්‍රයෝජනවත් වන ගහකොළ දකින විට අපේ හිතවලට දැනෙන්නේ පුදුමාකාර අස්වැසිල්ලක්. උඩ රට, පහත රට සහ වියලි කලාපීය භෝග තුනම මිශ්‍ර කරගෙන තමයි මේ වගාව සිදු කරලා තියෙන්නේ. දැන් ඔයාලට බැලුවොත් දැක ගන්න පුළුවන් වේවි. උඩ රටේ ලෝලු වශයෙන් මේකේ තියෙනවා ගෝවා, කැරට්, ස්ට්‍රාබු, බීට්රූට් වගේ ශාක. එතකොට පහත රටේ ලෝලු විදියට අපිට දැක ගන්න පුළුවන් තම්පලා, නිවිති වගේ භෝගස්. වියලි කලාපීය භෝග විදියට අපිට ගන්න පුළුවන් දඹල, මෑ වර්ග තියෙනවා. පාසල් පන්ති කාමරයට පමණක් සීමා නොවි කරන්දෙනිය මධ්‍යමහා විද්‍යාලයේ පාසල් දරුවන් ගොවිතැනට නැතිනම් කෘෂිකර්ම විෂයට ලබා දී ඇත්තේ සුවිශේෂී තැනක්. අපි පාසල් අධ්‍යාපනය ලැබනකොට කෘෂිකර්ම විෂය හදාරනකොට අපි පොතෙන් පරිබාහිරව තමයි මේ ක්‍රියාකාරකම් කරේ. පොතෙන් ලැබෙන දැනුම අපිට මේ ක්‍රියාකාරකම් තුළින් අත්විඳින්න පුළුවන් වුණා. උදේ පාන්දර නැගිටලා මේකට එනකොට පවා හිතට දැනෙන්නෙත් ලොකු සතුටක්. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා මේ වගේ දෙයක් කරාම ඒක දැක්කහම මානසිකව තෘප්තියක් ලබන්න පුළුවන්. මෙම අධ්‍යයනයන් අත්දැකීමන් ලබන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ නිවසේදී තමන්ගේ ගෙවත්ත නිර්මාණය කර ගැනීමට ලබා ගන්නා දැනුම අතිවිශාලයි. අපේ ශිෂ්‍ය නායක මණ්ඩලය සහ කෘෂිකර්මාංශයේ විෂය සමගාමීව සහ ජෛව පද්ධති විෂය සමගාමීව ක්‍රියා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකමුතුවෙන් සහ දෙමාපියන් සහ ශිෂ්‍ය නායක මණ්ඩලය එකමුතුවෙන් අපි මෙම පරිසරය පාති සකස් කරලා තවන් දාලා මේවට අත්‍යවශ්‍ය පොහොර සපයලා අත්‍යවශ්‍ය ජලය මේවට අපි යොදාගෙන පැල සංවර්ධනය කරා. ඔවුන්ගේ වගා භූමිය පුරාවටම පිළිවෙල දකින්නට තිබුණා. පරිසරයේ පැවැත්ම තහවුරු වන ලෙස වගා භූමිය නිර්මාණය කරලා. කෘෂිකර්මාන්තයට රැදියාවක් දක්වන දරුවන් මේ පරිසරය තුළදී තමන්ගේ භෝග වගාවන් පිළිබඳව විවිධ අධ්‍යයනයන් සිදු කරනවා. පාසල් දරුවන්ගේ ගොවිතැන දකිනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මගේ ගෙවත්තත් මේ විදිහට නිර්මාණය කරගත්තොත් කොච්චර අගේද කියලා. හැබැයි ගොවිතැන අපි හිතන තරම් සරල දෙයකුත් නෙවෙයි. ඒ වගේම තමයි එච්චර සංකීර්ණ දෙයකුත් නෙවෙයි. අපි කළ යුත්තේ අදම අපේ ගෙවත්ත නිර්මාණය ආරම්භ කිරීම. රන්දිනි මධ්‍යමහා විද්‍යාලය ආරම්භ වෙන්නේ 1944 ජනවාරි 1 වෙනිදා. මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන අපේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ CWW කන්නංගර මහත්මයා මුලින්ම ඇති කරපු මධ්‍ය විද්‍යාල 54 එකක් අපේ පාසල. ඉතින් 44 ආරම්භ වුණු පාසල 2019 ජනවාරි 1 වෙනිදාට වසර 75ක් සම්පූර්ණ කරනවා. ඒ වෙනුවෙන් පාසල මේ වෙනකොට සංවිධානය කරනවා අධ්‍යාපනික, කෘෂිකාර්මික, විද්‍යාත්මක ඒ වගේම තාක්ෂණික ප්‍රදර්ශනයක් සහ සැණකෙළියක්. මේ වෙනකොට ඉතාම ආකර්ෂණීය වගා භූමියක් සංවිධානය කරලා තිනවා. ඒකම දරුවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පන්තිකාමර 80ක පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජීවිතාම්දාසා පොලිස් සංදර්ශන ඇතුළු වෛද්‍ය විද්‍යා ප්‍රදර්ශන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ප්‍රදර්ශන කුටි ඇතුළු ප්‍රදර්ශන භූමියක් තමයි සංවිධානය වෙන්නේ. අපිට සමීපම පරිසරය අපේ ගෙවත්ත. ඉතින් මල්, පළතුරු, එළවලු,
මේ හැම දෙයකින්ම අපේ පරිසරය නිර්මාණය කරගත්තොත් සැබවින්ම අපි නිරායාසයෙන්ම පරිසර හිතකාමී පුද්ගලයන් වෙනවා. ගොවිතැන කියන්නේ අපේ සංස්කෘතියත් එක්කම බද්ධව පවතින දෙයක්. ඉතින් පාසල් දරුවන් මේ වගේ ප්‍රායෝගික ගොවිතැනකට නැඹුරු වෙනවා කියන්නේ අපි අපේ ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි සැකයෙන් බැලිය යුතු නෑ. වර්තමානයේ විද්‍යුත් කෘෂිකර්මාන්තය නැත්නම් කෘෂිකර්මය කියන විෂය පාසල් පද්ධතිය තියෙනවා විශේෂයෙන්ම. එහෙත් ඒකෙ අඩුපාඩුවක් ඉදිරියට තියෙන්නේ ඇත්තටම ඒ පොත්පත් වලින් ගන්නා දැනුම ප්‍රායෝගික ලෝකයට දරුවන් හුරු කරනවද කියන ප්‍රශ්නය. ඒක අපි අතින් ගිලිහිලා කියන එකයි මට තේරෙන්නේ. එවනම් මේ බිමේ ඉඳගෙන මම කතා කරන්නේ ඒ ප්‍රායෝගික தත්ය දරුවන් කැමති කරන්න, දරුවන්ට කරන්න පුළුවන්. ඒ තුලින් තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ දරුවා දැනුම ලබා ගන්න අතර ගෙදර දොරේ අඩුම තරමින් මල් බඳුනක් නැත්තම් එළවලු පැලයක් දෙකක් භාජනයක හදාගන්න නැත්තම් තමන්ගේ ගෙවත්ත ලස්සන පිළිවෙලක් තියෙන පරිසරයක් බවට පරිවර්තනය කරගන්න දරුවා අපි හුරු කරගන්න ඕන. ඒ தත්ත්වය තුල දරුවාගේ පෞරුෂ වර්ධනය සහ කුසලතා වර්ධනය ඉතාමත් ඉහළින් සිද්ධ වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. මේ මොහොතේ පාසල් විශේෂයේත්‍රයට කෘෂිකර්මාන්තයේ ප්‍රායෝගික කෘෂිකර්මාන්තය අත්‍යම අත්‍යවශ්‍යයි. ඒක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය. ඒක ජාතියේ අවශ්‍යතාවයක්. කරන්දෙනිය මධ්‍යමහ විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රදර්ශනයේට පාසල් පරිසරය තුළ නිර්මාණය වූ වගා භූමියට පාසල් දරුවන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, විවිධ අයගෙන් ලැබුණු සහයෝගය හරිම ආදර්ශමත්. කරන්දෙනිය සෙන්ටර් එකේ කුසී ව්‍යාපෘතියක් කරනවා කියලා ආරංචියක් ලැබුණා. ඊට පස්සේ මම ඇවිල්ලා ඒ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරලා මේ කොටස සී කලාපයේ ලෙස නම් කරලා තියෙන්නේ උඩරට කලාපයේ විදියට. ඒ කියන්නේ නුවරළියේ හැදෙන භෝග තමයි මේකේ හදන්න ඕනේ කියලා මට වෙන්න ඕන දේ කිව්වා. ඊට පස්සේ මම මේ දරුවත් එක්ක එකතු වෙලා එහෙ නුවරළි පළාතේ කරන විදියට මේ භෝග පෝෂණය කරන්න කටයුතු කරා. කෘෂිකර්මාන්තය කෙරෙහි නොයසේ නම් එළවලු වගාවන්, පළතුරු වගාවන් පිළිබඳව අප උනන්දු වෙනවා නම් අපිට ඉන් අත්වන ප්‍රතිලාභ ගැන හිතන්නකෝ. පිරිසිදු වස විසින් තුර නැවුම් එළවලු ඉතින් මොනතරම් වටිනවද? මේ පිළිබඳව දැනුමක් අවබෝධයක් පාසල් දරුවන්ට අත්විඳිනවා කියන්නේ මතු අනාගතයේදී අපේ ආහාර පිළිබඳව සැකයෙන් බැලිය යුතු නැහැ. රන්දිනිය මධ්‍ය මහාවිද්‍යාලයේ 1975 සිට 1982 දක්වා අධ්‍යාපනය හැදෑරුවා ඒ විදුහල් මාතාවගෙන්. ඉතින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට ඇත්තෙම දැන් මේ වසර 75ක් පිරීම නිමිත්තෙන් ජනවාරි 6 වෙනිදා සිට සැමරීමට බලාපොරොත්තු වන සංවත්සරික උත්සවයේ වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීමට මටත් අවස්ථාවක් ලැබීම සම්බන්ධවම ඉතාමත්ම සතුටටපත් වෙනවා. ඇත්තෙම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට දකුණු පළාත් කෘෂි දෙපාර්තමේන්තුවේ ඒ වගේම බටහිර කලාපයේ බාර සහකාර අධ්‍යක්ෂ කාර්යාලය, කෘෂි උපදේශක තුමන්ලාගේ මාර්ග උපදේශකත්වයේ ඒ වගේම මගපෙන්වීම උපදේශ අනුව දැනට ඉතා සාර්ථක මට්ටමින් භෝග වගා ආදර්ශනයක් වගා කරලා තියෙනවා, ක්‍රියාත්මක වෙනවා. වස විස නැති ආහාර නිෂ්පාදනයකට භෝග වගාවකට යන්නට නම් ඒ සඳහා හොඳම තැන පාසල බව අද කරන්දෙනිය මධ්‍යම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපට පෙන්වා දෙනවා. මාස 3ක් කාලයක් දෙමාපියොත් එක්ක එකමුතු වෙලා අපේ දරුවන් වෙනුවෙන් පාසල වෙනුවෙන් අපි වැඩ කරගෙන. අපි උදේම ගෙදරින් ඇවිල්ලා හතමාර වෙනකොට ඊපස්සේ දවල් 1 විතර වෙනකම් වැඩ කරලා සියලුම ගුරුවරුත් එක්ක සහභාගීත්වයෙන් වැඩ කටයුතු කරා. ප්‍රදර්ශනය පැවැත්වෙනම ජනවාරි මාසයේ 6 වෙනිදා ඉඳලා ඉතින් එදින සිට අපි මෙහි කෘෂිකාර්මික ප්‍රදර්ශන කුටියක් සකස් කරනවා. එහිදී අපේ පැමිණෙන සියලු දෙනාටම භෝග සායන වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බිම්මල් වගාව, මීමැසි පාලනය, අගේ එකතු කළ නිෂ්පාදන පිළිබඳ මේ පිළිබඳ ගොඩක් දේවල් දැනුවත් වෙන්න පුළුවන් පැමිණෙන ඔබ සියලු දෙනාටම.
අපි අපි මේ පාසලේ ආරක්ෂකයන්සේ සේවය කරන්නේ. අපි ඩාරි මා සමග තව 3 දෙනෙක් ඉන්නවා. දෙමාපියත් පාසල් ළමයි එක අපි සහයෝගයෙන් ඉදිරියට වැඩ කරනවා. වැඩ කරන අතරවාරි අපිට ඉඩ ලැබිච්ච ගමන් තමයි අපිත් මේකට ඇවිල්ලා ටිකක් මේ ඔයා කරන් උදව්වක් අපි ලබා දෙන්නේ. දරුවන් තුළ ඇතිවන හොඳ ආකල්ප ඉදිරියේදී අපට සමාජය තුළ අත්විඳින්නට පුළුවන්. ඒ නිසාම පාසල් අධ්‍යාපනයේට කෘෂිකර්මය අනිවාර්ය විෂයක් වෙනවා නම් මෙහි කත දිනුවෝ ගෙනෙන අප සැබවින්ම සතුටට පත් වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනය කරනවා නිර්මාණය කරන්න ඔබේ පරිසරය, ගෙවත්ත, පාසල් පරිසරය, කාර්යාලයේ පරිසරය. ඒ වගේම මිහිකත දිනුව වැඩසටහන තුළින් අපේ බලාපොරොත්තුවත් අපි ජීවත් වෙන පරිසරය ඔබ කලාත්මකව නිර්මාණය කරයි කියලා. එහෙමනම් සමුගන්වාදට ප්‍රාර්ථනා කරනවා ඔබට බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක්. ගොවි මහතුනි, ඔබේ වගාබිම සේනා දළඹු හානියෙන් ආරක්ෂා කරගන්න මෙම උපදෙස් පිළිපදින්න. නිර්දේශිත කෘමිනාශක පමණක් යොදන්න. වගාවට නයිට්‍රජන් පොහොර වැඩිපුර යොදන්න එපා. යාය එකට වගා කරන්න. වගාව නිරන්තරයෙන් පරීක්ෂා කරන්න. ආසාදිත භෝග අවශේෂ ගොඩ ගසා පුනුස්සා දමන්න. අස්වනු නෙලීමෙන් පසු වගා භූමිය ගැඹුරට සේසාන්න. හැකිතාක් ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවලට යොමුවන්න. වැඩි විස්තර සඳහා 19201-2388-316 දුරකථන අංකයෙන් ගන්නෝරුව පැලැටේ සංරක්ෂණ සේවය අමතන්න. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පණිවිඩය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කීඩෑහානිය වාර්තා වනවා. පුත්තලම් දිස්ත්‍රික්කය, කුරුණෑගල, ගම්පහ, මුණරාගල, මන්නාරම වැනි ප්‍රදේශවලින් කීඩෑහානිය වාර්තා වනවා. ඔබගේ වීවගාව දුඹුරුපැල කීඩෑහානියෙන් බේරාගන්න නිතර නිතර වගාව සුපරීක්ෂාකාරීව පරීක්ෂා කර බලන්න. නිර්දේශිත කෘමිනාශක යෙදීමට පෙර කුඹුරේ වතුර කපා තෙතමනය පමණක් රඳවා ගන්න. ගොයම තීරු බෙදා ගස පාමුලට හා මුළු ගසටම නිර්දේශිත කෘමිනාශක හොලකෝන් නොසලය යොදා විසිරුවා හරින්න. ක්‍රියාකාරීත්වෙන් වෙනස් නිර්දේශිත කෘමිනාශක මාරුවෙන් මාරුවට යොදන්න.